ඉඩමක් ගන්න ගිහිල්ලා නඩුවටිච්ච කතා අපි ඕන තරම් අහලා තියෙනවා. ඉඩම් නඩු ඕන තරම් තියෙනවනේ. හැබැයි ඉඩමක් දෙන්න ගිහිල්ලා වැටිච්ච නඩුවක් ගැන අහලා තියෙනවා. අපි අද කියන්නේ නැන්නේ මේ ඉඩමක් දෙන්න ගිහිල්ලා වැටිච්ච නඩුවක් ගැන. ඒ නඩුව වැටිච්ච තැන තමයි අපි මේ දැයන්නේ. යමු අපි. මේක තමයි ඒ ඓතිහාසික නඩුව කතා කරපු තැන. ඒ ඓතිහාසික නඩු තීන්දුව ගැන සාකච්ඡා කරපු තැන. ඒ නඩුවේ සාක්ෂිකරණ විත්තිකරුවන් හමු වුණ තැන. මේ නඩුව ගැන කියන්න කලින් පොඩ්ඩක් කියන්න ඕන මේ නඩුව වගේම තවත් වැදගත් කාරණා කීපයක් මේ අම්බලම ගැන කතා කරන්න තියෙනවා. විශේෂයෙන්ම ගත්තහම මේ අම්බලම කියන එක ඔබ ගැන දන්නවනේ. අම්බලම කියන එක ගැන ඔබ දන්නවා. සාමාන්‍යයෙන් ගමක තියෙන්න ඕන ගමක් සම්පූර්ණ වෙනවා තියෙන්න ඕන ලක් තියෙන්න ඕන ඒ වගේම තම තියෙන්න ඕන පොතක් තියෙන්න ඕන ධර්මශාලාවක් තියෙන්න ඕන ගිමන්හලක් තියෙන්න ඕන මේක තමයි මහනුවර පාතේවැට කන්දේවැල කියන ගමේ තියෙන ගිමන්හල. එතකොට කන්දේවැල සම්පූර්ණ ගමක් වෙන්නට සාධකයක් වුණ කාරණයක් තමයි මේ අම්බලම කියන්නේ. ඒ වගේම මතක් කරන්න ඕන මේ අම්බලම පිහිටලා තියෙන්නේ කිතුල්පේ මාර්ගය. කිතුල්පේ මාර්ගය කියන්නේ මහනුවරට යම් සතුරු ආක්‍රමණයක් මහනුවරයන් අරගලයක් සිදු වුණොත් දළදා වහන්සේ හොර රහසේ හවුරංකෙතට එමත් නැත්නම් කිතුල්පෙට එවගේ ආරක්ෂාකාරී ස්ථානයකට ගෙන යන මාර්ගය තමයි කිතුල්පෙ මාර්ගය කියන්නේ. ඓතිහාසික වශයෙන් ඉතාමත් වැදගත් මාර්ගයක්. ඒ මාර්ගය තමයි ඒ මාර්ගයට යාබදව තමයි මේ අම්බලම පිහිටලා තිබෙන්නේ. තවත් විශේෂම කාරණයක් තියෙනවා මතක් කරන්න 1900 ඒ වගේම 1930 වගේ කාලේ පස්ගම නාථ දේවාලයේ හිටපු පන්නේකගේ කියන බස්නායක නිලමේවරයා තමයි මේ කරා වැටලා තිබ්බ අම්බලම ප්‍රතිසංස්කරණය කරලා තියෙන්නේ. ඒ පන්නේකගේ නිලමේවරයාට පසු ඒ පන්නේක නිලමේවරයාට පස්සේ මේක ප්‍රතිසංස්කරණය කරපු කීප දෙනෙකු ඉන්නවා බලන්න. මේක මේ පාතේවැහැට මහනුවර තියෙන සාමාන්‍ය අම්බලමක් තමයි. හැබැයි මේක සුවිශේෂී වෙන හේතු කිහිපයක් තියෙනවා. ඒ හේතුව තමයි ප්‍රධානතම හේතුව තමයි මේ ස්ථානයේ කතා කරපු මම අර මුලින් කිව්වා වගේ මේ ස්ථානයේ කතා කරපු නඩුව. ඉඩමක් ගන්න ගිහින් අපි දන්නවා ඕනතරම් නඩු තියෙනවා ලංකාවේ. හැබැයි මගේ හිතේ සන්තෝෂයට ඉඩමක් දෙන්න ගිහින් මට නඩුවක් ගැටුණා. අන්න ඒ වගේ නඩුවක් කතා කරපු තැනක් තමයි මේ අම්බලම. මේ නඩුවට පාදක වෙන්නේ බෞලානේ අස්වැද්දමේ දුරයා සහ බෞලානේ පොල්වත්තේ දුරයා කියන පුද්ගලින් දෙදෙනා. දැන් එක වෙලාවක බෞලානේ අස්වැද්දමේ දුරයා අසනීප වෙනවා. රෝගාතුර වෙනවා. රෝගාතුර වුණාට පස්සේ මේ බෞලානේ අස්වැද්දම දුරයාට ඇප උපස්ථාන කරන්නේ පොල්වත්තේ දුරයා. ඉතින් තමන්ට ඇප උපස්ථාන කරපු හින්දා අස්වැද්දමේ දුරයා පොල්වත්තේ දුරයාට දෙනවා ඉඩමක්. මගේ සතුටට මං දෙනවා ඉඩමක්. ඒ ඉඩම පොල්වත්තේ දුරයා එපා කියනවා. ඒ ඉඩම පොල්වත්තේ දුරයා එපා කියනවා. ඔතන තමා නඩුවේ ආරම්භය. ඔය එපා කියපු එපා කියවිල්ල අවසානයේ ඉවර වෙන්නේ අධිකරණ කොමිෂන් සභාවට ගිහිල්ලා බ්‍රිතාන්‍යයේ සුද්දන්ගේ ලේඛනවල ඉංග්‍රීසියෙන්ම මේ නඩුව ගැන ලියවිලා. ඇයි පොල්වත්තේ දුරයා ඉඩම එපා කියන්නේ? මට ඉඩමක් දෙන්න නම් මං ඒ එපා කියන්නේ.
ඔන්න ඕක තමයි පොයින්ට් එක. ඉඩම එපා කියන්නේ හේතුවක් තියෙනවා. මේ නඩුවට සම්බන්ධ වෙනවා නයිදේ කියලා පුද්ගලෙක්. නයිදේ කියන්නේ අස්සද්දම දුරයාගේ සහෝදරයා. මල්ලි. නයිදේ කියනවා ඔයා කොහොමද මේ ඉඩම කොල්ලත් දුරයට දෙන්නේ? ඒ ඉඩම මගේ. ඔන්න පවුල් ආරම්භක. ඉතින් මේ නඩුව අධිකරණ කොමිෂන් සභාවට යනකම් නඩුව ඇදි 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 යනවා ලංකාවේ ප්‍රසිද්ධ නඩුවක් බවට පත් වෙනවා. මේ නඩුව ක්‍රියාත්මක වුණේ 1835 ජූනි මාසේ. ඒ වගේම මේ නඩුව ගැන තොරතුරු සඳහන් වෙන්නේ කොළඹ ජාතික ලේකන ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අංක 43.71 දරන අධිකරණ සේවා කොමිෂන් සභා වාර්තාවේ. මේ ඔක්කොම තොරතුරු ටික අපිට හොයලා අපිට දුන්නේ නුගලියද්දී බුවණක මහත්තයා කියලා මතක් කරන්න ඕන. කොහොම හරි මේ වාර්තාවේ සඳහන් තොරතුරු වලට අනුව නයිදේගේ විරෝධය නොසලකා පොල්වත්තේ දුරයාට ඉඩමේ අයිතිය හිමි වුණා. මේ තීන්දුව ස්ථිර කරන්න පොල්වත්තේ දුරයා සාක්ෂිකරුවන්ගේ දියුරුමක් ඕනි කියලාත් කිව්වා. ඒ අනුව නඩු තීන්දුවේ සාක්ෂිකරුවන් උනේ නුවරගේ කංකානම, බන්නැකගේ කෝරාල, බන්නැකගේ පුංචිරාල, දෙමට ගහ කුඹුරේ මඩුවේ අප්පු සහ බවුලානේ අස්වැද්දිමේ දුරයා. ඔය තමයි සාක්ෂිකාරයෝ. ඊට පස්සේ මේ දියුරුම එහෙමත් නැත්නම් නඩු තීන්දුව සංකේතවත් කරන්න රෙදි වර්ග කිහිපයකුත් පොල්වත්තේ දුරයාට ලබා දීලා තියෙනවා. රියන් 18ක රතු තුප්පොට්ටි 1යි, රතු පාට කම්බා සෝබන 1යි, ටූරි කම්බා ලේන්සු 1යි. මේ රෙදි දීලා තියෙන්නේ මේ නඩුවේ තීන්දුව සංකේතවත් කරන්න. අද කාලේනේ ඉඩමක් දුන්නොත් එපා කියනවාද? ඔයගේ තමයි ඉතින්. ඔයාලා ගම්මලත් ඔය ඔයාලා ඉන්න පුංචි පුංචි තැන්වල ඔයාලා ඉඳගෙන ඉන්න තැන්වල බොහොම මේ වගේ රසවත් කතා ඇති. ඔයලා බලන්න. ඔයලා බලලා ඒව අපිටත් කියන්න. අපි ඉක්මනින්ම එන්නම් ඔබේ ගමට. එහෙනම් තාමත් මිලිස් ලයිබ්‍රරි සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ලයික් කරන්න. ෂෙයා කරන්න. කමෙන්ට් කරන්න. ඉතින් එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් අපි හමු වෙමු.